අංක 18න් සමග ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් එක ජනතාවට මතු වූ ගැටලු ගණනාවක් අපි පසුගිය දින කිහිපයේ පුරාවටම කතා කළා විශේෂයෙන් බැංකු ණය විදුලිය බිල ජල බිල්පත ඒ වගේම විදේශගත ශ්‍රමිකීන් සහ විදේශගත ශ්‍රමිකීන්ගේ මෙරට ඥාතීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අපි පසුගිය දින කිහිපයේ පුරාවටම කතා කළා ඇතැම් ගැටලු වලට විසඳුම් ලැබුණා කොහොම වුණත් තවදුරටත් පවතින ගැටලු රැසක් තියෙනවා අපි අද සූදානම් වන්නේ ජනතාව ලබාගත් ණය විශේෂයෙන් ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුර සවිස්තරව කතා කරන්න අපි යනවා ප්‍රවෘත්ති මැදිරියට. ඔව් අසන්ත අපි මේ පිළිබඳව සවිස්තරව කතා කරමු ඊට කලින් අපි සූදානම් වත් සිරස් කාල වෙත යොමු වන්නට. ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. අගමැති අවධාරණය කරයි. අඟුලන පොලිසියට ගල්මුල් ගැසූ පිරිසක් විසිරුවා හැරීමට කඳුළු ගෑස්. කුරුණෑගල රාජධානියේ දෙවන බුවනකබාහු රජුගේ රාජසභාව අනවසරයෙන් කඩා දමයි. MCC සමාලෝචන කමිටු වාර්තාව ගැන හොයන්න ඇමති කණ්ඩායමක් ජවිපෙන් අනාවරණයක්. මහාචාර්යවරු හතර දෙනෙක්ගේ යුක්ත කමිටුවේ අඩුපාඩු බලන්නපත් කළා තියෙනවා අතිමහාචාර්යවරු තුන් දෙනෙක් වෙච්ච එස්.එම්. චන්ද්‍රසේන ජොන්සන් ප්‍රාන්දු රෝහිත අබේවර්මන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රටේ මේවන විට පවතින තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මාධ්‍ය ප්‍රධානීන් දැනුම්පත් කළා අලියගහ මන්දිරයේ අද උදෑසන සිදු කළ මේ දැනුමත් කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොරෝනා මැඩලීමේ රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ පාර්ශවයන්ද කැඳවා තිබුණා. ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. කතන්දර යනවා හැම දිස්ත්‍රික්කෙම හැමතැනම මේ රෝගය දැන් පැතිරිලා කියලා. ඇත්ත වශයෙන්ම මේවැනි තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ 25 දෙනෙක් තමයි ඉන්නේ. ඒ 25ට ඇතුළත් වෙනවා කුණ්ඩසාලේ ඒ නිලධාරියාගේ අවුලේ ඒ ආසාදිනු දෙදෙනා සාමාන්‍යයක් හැටියට ගත්තොත් එහෙම එක පුද්ගලයෙකුට 20ක් පමණ මේ ස්පර්ශකයෙන් ඉන්නවා සාමාන්‍ය. ඒතකොට මේ ස්පර්ශකය 20ම අනිවාර්යෙන් නිරෝධායනයට ලක් කරනවා. එතනින් ඒ අය කැඳවගෙන යනවා කියන්නේ කොවිඩ්ම කියන එක නෙවෙයි නිරෝධායනයට තමයි අරගෙන යන්නේ. නිරෝධායනයේදී PCR පරීක්ෂණ කරනවා. එතකොට PCR පරීක්ෂණ කිරීමේදී ඇතැම් අය මේ පොසිටිව් වෙලා තියෙන ඔය ඒ වෙච්ච මුළු ගාන තමයි මේ දක්වා ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම් කිසි තැනක පැතිරීමක් එන්න යනවනම්. ඒ වෛද්‍යවරු සංගමය. දැන් කියනවා මේ PCR පරීක්ෂණ කරන එක ප්‍රමාණවත් මදි කියලා. PCR පරීක්ෂණ මේ වන විට 130,000ක් කරලා තියෙනවා. PCR පළවෙනි ලක්ෂයට ගිහිල්ලා තියෙනවා දින 95. ඊට පස්සේ දෙවෙනි ලක්ෂයට යන්නේ දින 24යි. එතකොට ඔබට පෙනී යනවා ඇති කොපමණ වේගයකින් මේක ගිහිල්ලා කියලා. මේක තමයි සංඛ්‍යා. අපි කවදාවත් සංඛ්‍යා ගැන විශ්වාස කරේ නැහැ. 1500 නෙවෙයි අවශ්‍ය 1000 නම් 1000. 5000 අවශ්‍ය නම් 5000. අවශ්‍ය නම් පැහැදිලිව 4000 කිරීමේ තත්ත්වය දැන් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණ නවත්තලා යම් කිසි කාරණයක් නිසා කියලා. ඒ පිළිබඳව මොකද තත්ත්වය? අපිට යම් කිසි රෝගියෙක් පොසිටිව් කියලා මේ කියන්න පොඩ්ඩක් අපි හොඳට බලනවා. ඒ කියන්නේ එකක් තමයි ලැබ් ටෙස්ට් එක. අනිත් එක තමයි එපිඩෙමියොලොජිකල් ලින්ක් එක. ටෙස්ට් කිට් තුනකින් කරා. ඊට පස්සේ IDH එක දෙකක් කරා. ඉතින් එහෙම කළා ඒ පහම නෙගටිව් වුණා. එපිඩෙමියොලොජිකල් ලින්ක් එකකුත් නැත්තම් ඒ විශ්වවිද්‍යාලය කොච්චර කීර්තිමත් වුණා අපිට ඒක ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. මම ඊතර විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලැබ් එක දෝෂ සහිතයි. ඒ අවස්ථාවේ ගැටලුවක් ආවා. නෙගටිව් කියනවා කියන්නේ නෙගටිව් එක්කෙනෙක්ට පොසිටිව් කියලා ඇතුළට වැටීම කියන එක භයානක තත්ත්වයක් තියෙන හැමෝම. නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉන්න අය සමාජගත වීමේදී ඔවුන් නිසි පරීක්ෂාවක් නොකර
සමාජගත වීම. ඒ හරහා රෝගේ බවුණාය කියන කාරණය සමාජය තුලත් තියෙනවා. මේ වෙන විට විවිධ චෝදනාවත් එල්ලෙමින් තිබෙනවා. මේ තත්ත්වය ඇති වෙනවා කියන එක සම්පූර්ණ වැරදි උපුතුමා කියන කතාව පිළිගන්න බෑ. නිරෝධායන මධ්‍යස්ථානයකින් එළියට ගිහිල්ලා වාර්තා වෙච්ච කිසිම එකක් නෑ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් එළියට යෑමෙන් වෙච්ච සිද්ධිය. අපිට පළවෙනි පුද්ගලයා හමු වුණාන් පස්සේ පිට සිටපු ඔක්කොම අපි ඇතුළට ගත්තා. ගත්තා විතරක් නෙමෙයි පවුල්වල කණ්ඩායමුත් ඇතුළට අරන් තියෙනවා. ඒ අරගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණය කරලා හොයනවා මේ කට්ටියගේ මේ කොවිඩ් තියෙනවද කියන එක සම්පූර්ණයෙන් අපි පාලනය අරන් තියෙනවා. ඉන්ස්ට්‍රක්ටර්ස්ලා සමාජයට ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒ කියන කාල සීමාව දින 14 පැනලා වගේ. එතකොට දැන් ඒ අය සමාජයට බෝ කරා නම් මේ වෙනකොට සමාජයේ රෝග අය උණ හැදිලා කයිගලා හුස්ම ගන්න බැහැ කියලා හොස්පිටල්ස් වලට එන්න ඕනේ. එහෙම තත්ත්වයක් දැනට වාර්තා වීමක් නැහැ. ඔය සුදුවැල්ල සහ කොළඹ විශේෂයෙන්ම ස්වාගත් ආසාදිතයන් හා සම්බන්ධ වෙච්ච ෆස්ට් කොන්ටැක්ට්ස් නැත්නම් ආශ්‍රිතයන් නනුව අපිලා නිරෝධායනය කරාන කණ්ඩායම් වගේ ඒකේ ස්ථාන දෙකක කන්දකාඩු ගල්කන්ද කියන ස්ථානයේ මුලති කියන ස්ථානයේ ඒ ආකාරي නිරෝධායන ඉවරුනම් පස්සේ යම් කිසි ප්‍රශ්නයක් තිබ්බ මේ කට්ටිය මේ සමාජගත කරනවද නැත්නම් මොවුන් හොඳ පුරවැසියෙක් බවට පත් කිරීමට කාර්යයක් කරනවද කියන කතාව. ඒ අනුව තමයි අධිකරණ තීන්දුවක් නැවත වතාවක් අරගෙන මොවුන්ව යොමු කරනු ලැබුවේ මේ කඳවුරට. එහෙම ගිය 64 දෙනෙක්ගේ කණ්ඩායමක් ඉන්නවා. බොහෝ දුරට හිතන්න පුළුවන් මේ කට්ටිය අර ඔය කරි එතනින් පසු කාලින් හරි ඇවිල්ලා එතනින් මතුනාද ඔ කියන නැත්නම් වෙන ක්‍රමවේදයක් මේකට නම් යන්න හැකියාවක් නැහැ. සමාජ සම්ප්‍රේෂණයක් නැහැ කිය කිය හිටියට වඩා නම් සමාජ සම්ප්‍රේෂණය ඇති වෙනවනම් ඒක වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕන. මොකද ඇතිවීමේ කියාවක් ඕන රටක තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැළැක්වීමේ පියවරක් හැටියට තමයි දැන් වෛරසයේ මේ මගේ වටේ තිබුණාට මම ආරක්ෂාකාරී නම් මට වෛරස් එක හැදෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වැනි අවස්ථාවකදී දේශපාලනයට වඩා බලියුත්තේ ජනතාව දිහා ජනතාවට සංවේදීව ජනතාවගේ සහයෝගයත් අරගෙන ජනතාව බිය නොවී අනවශ්‍ය බියක් ඇති කරගෙන කලබල වෙලා ඇතිකරන තත්ත්වයක් ඇති වෙලා නැහැ. මේ සියලුම අභියෝග මතේ ඉදිරි දින මහා මැතිවරණය ඔබතුමාගේ ආණ්ඩුව බලාපොරොත්තු වන තුනෙන් දෙක බලයක් ලබා ගන්න. කොහොමද ඔබතුමා මේ අභියෝග ඉදිරියේ ගලපා ගන්න? තුනෙන් දෙක තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු එදෙන. අද දිනේ තවත් කොරෝනා ආසාදිතින් 8 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙන්වල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මෙම පිරිස කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් බවයි. මේ අනුව කන්දකාඩු පොකුරේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතින් ගණන 542ක්. රාජාංගනයේ ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට පොසිටිව් කට්ටිය 27ක් ඉන්නවා. ඒ 27න් 17ක්ම රාජාංගන ප්‍රදේශයේ. රාජාංගනයේ ප්‍රදේශයේ PCR මේ වෙනකොට 813ක් පරීක්ෂා කරලා තිනවා පසුගිය දින 4 ඇතුළත අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒ වගේම නිරෝධායනය සඳහා යොමු කරලා තිනවා පුද්ගලයෝ 1143ක්. ඒ පළමු ආශ්‍රිතයන් ප්‍රමාණය ඉවරයි. ඒට අමතරව හෙටත් අපි PCR පරීක්ෂණ 50ක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා රෝග ලක්ෂණ මතුවීමේ හේතුවෙන් කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පුද්ගලින් දෙදෙනෙක් ඊයේ රෝහල්ගත කළා. ඔවුන් කන්දකාඩු සිට හමු වූ අග්බෝපුර කොරෝනා ආසාදිත පුද්ගලයා සමග ඇසුරු කළ අය බව අනාවරණය වී තිබෙනවා. 6 දින තමා කන්දකාඩු සිට අපේ අග්බෝපුර ප්‍රදේශයෙන් වාර්තා වෙච්ච රෝගියා ඇවිල්ලා තියෙනවා. ආපු මාර්ගයේ සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා අපිට. මොකද ඔහු යතුරුපැදියක නැගලාවිලා තියෙනවා සමෝත්‍ර වෙනකන්. එතන ඉඳන් අඹ කඩන ලොරියක ආවා කියලා තමා ඔහු අපිට පැවසුවේ. එතන ඉඳන් පොළොන්නරුවේ සිට අබනටත් පෞද්ගලික බස් එකකත් ඊට පස්සේ කන්තලේ දක්වත් වෙනත් බස් රථයකත් ඇවිල්ලා තියෙනවා. අපි දැනුවත් කිරීම කරලා අදාළ ප්‍රදේශ සිට මහජනසක් ප්‍රක්ෂමරුන්හට අපි මහජනතාව ඉල්ලා සිටින්නේ මේ දින එහුවා ආශ්‍රය කරපු අය ඉන්නවා නම් කතා බහ කරපු අය ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න කියලා. පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ලංකාපුර තඹාලහ පටුනුගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 39 දෙනෙක් අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 647ක් සියලුම ප්‍රාදේශීය වීකම් කොට්ටාෂවල අපි දැනට නිරෝධායනයට ලක් කරලා තියෙනවා. කන්දකඩු කඳවුරේ සිට ගෙවල් වලට ඇවිල්ලා එකට දන්නේ යාට රෝගේ තියෙනවා කියලා පසු කාලෙ වෙන තමයි අඳුරගන්නේ. නමුත් එයාලා ආපු ගියපු දිනවක වානු සමග ගැලපෙන පිරිස ඇසුරු කරපු අය අපි දැන් මේනොට නිරෝධායනයට ලක් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොරෝනා සම්බන්ධයෙන් අදහස් පළ කළා. සෞඛ්‍ය ඇමතිවරු ගණනාවක් කොරෝනාවට විරුද්ධව ව්‍යාපාර මෙහෙවලා හදාගත්තා.
ලංකාවේ ඇමතිතුමිය රත්නපුරේ මනාපොයන්න ගිහිල්ලා ලංකාවේ අපි කොරෝනා හදාගත්තා. මොකද්ද ඔබ හිතන්නේ අපේ ඇමතිතුමිය දවස් 5ක් ඉන්නවද නැත්නම් රත්නපුරේ මනාපොයනවද? प्रकाश करे मेरा टट लोक सौख्य संविधान डॉलर मिलियन एकाई दशम नमे अदकी बांड हम नाकिनो डॉलर मिलियन एकाई दशम नमे अकील जूली तुंगा अगमति वरिया कैबिनेट पत्रिका बंधु गुणवर्धन क्यूवे इट पास प्रकाश कर लंकावट संपूर्ण डॉलर मिलने जगह खंबे नो के मित्र में किया ना मुकुद थम्बुने ने किया ती मंगहान ने काउद बोरु किया ने अगर मैं ती तुम आदे हम ती तुम यद आप ही देख किया ने मम जाने का नो ने मुकुद बोरु किया ने के ना मम ඇත්තවසෙ එම්ම පොලිසියට වාර්තා කරනවා. දැනට මං හිතන අරුණ පත්‍රයේ කතරුතුමත් තව දෙන්නේ CID එකේ ප්‍රශ්න කරනවා. පත්‍රයේ තිබුණලු මේ කන්ද කාඩු කොවිඩ් මධ්‍යස්ථානයේ 161ක් ඉන්නවා කියලා කොරෝනා හැදිලා. ඉතින් මම අහන්නේ මොකද්ද 6ක වැරදිලු. ඉතින් මං අහන්නේ අපිට නම්බර් එක කියන්න. ඒක 662ද? 661ද? 659ද? 658ද? කොහොම එකකට ගෙනිනව නම් असत्य प्रकाश करा किएला मैं देखेंगे क्या ने गेन नोने किम प्रश्न करना नोने अगर मैं तुम्हारा प्रश्न करना मुकदमे बोलू क्यों हुए किएला नेता ने मुझे तुम्हें प्रश्न करना मुकदमे बोलू क्यों हुए किएला तो माँ ऐवुले ऐवुले तीने देशपाल निवासी अगर न किया दिन डोने उन्हें විගහට ඡන්දෙට යන්න ඉතකින් කොරෝනා පාලනය කරා කියලා ඡන්දෙ දිනන්න අද කවුරුත් දන්නේ හැම තැනම කොරෝනා තියෙනවා මන් දන්නේ මාවත් ප්‍රශ්න කරයිද කියලා ආපෝ දැන් සුමාන දෙකට ඉස්සෙල්ලා මාව ප්‍රශ්න කරා හැම තියෙනවා කියන එක කියන්නේ නැහැ මෙතන නෑ අතන විතරයි තියෙන්නේ කියලා ඒක බොරුවක් වෙන්න පුළුවන් වටේ යනවා ජනතාව බය ඉන්නේ විශාල බයක් තියෙනවා කොරෝනා හැදෙයිද අන්නේ බය එක්කෙනාටම තියෙනවා ඒ අය තමයි අද රටේ රජ කරන්නේ මාරු තැන ආණ්ඩු ඉන්නේ දෙපැත්තෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා දෙපැත්තෙම දේශපාලන ප්‍රශ්න තියෙනවා මොනවද ගන්න තීරණය ඔතන තමයි ආණ්ඩුව අධිහිර වෙලා තියෙන්නේ මම කියන්නේ ඉස්සෙල්ලම තීන්දුව කරන්න ඕනේ පරීක්ෂාවත් ගන්න පරීක්ෂණ පැවැත්වුවේ නැත්තේ අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නවත් බෑ ඉතින් මම පළමුවෙන්ම කැමතියි අපෙන් මම අහන්න මට අපේ දැනුම් දෙන්න කවු කියන්නේ ඇමතිතුමාද ඇමතිතුමියද මේම අවස්ථාවක අපිට බැරිද ඇමතිවරේ තියාගන්න හැමදාම මේ ගැන අවධානය යොමු කරන එක්කනේ හොයාගන්නට අද නිලධාරීන් කියන කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසය කැඩිලා. ඒක කියන්න පුළුවන්ද? ගල්ව ගන්න මොකද්ද කරේ කියලා. ඒ නිසා මම ආණ්ඩුවෙන් අහනවා කවුද හරි කියන්නේ. කවුද බොරු කිව්වේ? දෙන්න එක්කෙනෙක් කියනවා අනෙක් එක්කෙනා CI දෙකට වහාම වාර්තා කරනවා. එච්චරයි ගන්න. අපි නෙමෙයි කියන්නේ. දේශපාලනිකව මේ නම්බර වෙනස් කරනවා භාවිතා කරනවා කියලා කවුද කියන්නේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. කොරෝනා අවසන් කළ වීරයා කියලා බොරු ලේබල් එකක් ගහන්න හැදුවට කොරෝනා අවසන් වුණෙත් නැහැ. ඒ වගේම ඔහු හිතලා මතලා මේ රට ගැන නෙමෙයි කල්පනා කරන්නේ. තමන්ගේ කණ්ඩායමට දේශපාලනික හයියක් ගන්න. තමන්ගේ කණ්ඩායමට අයුතු දේශපාලන වාසියක් ගන්න. කොරෝනා රෝගීන් පිළිබඳ තත්ත්වය පරීක්ෂණ පිළිබඳ තත්ත්වය වසන් කරන. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනිල් ජයසිංහගෙන් ලිඛිතව ඉල්ලීම මකලා කොරෝනා පරීක්ෂණ පිළිබඳව තොරතුරු අපිට දෙන්න කියලා. පරීක්ෂණ කොච්චර කළාද? කොහෙද කළේ? අහඹ පරීක්ෂණ කොච්චර කළාද? කීයක් පොසිටිව් ආවද? කීයක් නෙගටිව් ආවද? මොකද්ද මේ ඇත්ත තත්ත්වය? අනිල් ජයසිංහ අපිට තොරතුරු දුන්නේ නැහැ. රටේ ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙක් ගිහිල්ලා එතුමා හම්බ වෙලා ලිඛිතව තොරතුරු දුන්නට පස්සෙත් එතුමා ඒවත් දුන්නේ නැත්තේ එතුමා ඒ දේශපාලන ක්‍රියාදාමයේ ගොදුරක් බවට පත් වෙලා වෛද්‍ය වෘත්තියේ උතුම් තත්ත්වයන් වලට වෙනස්ව ගිහිල්ලා ඒ තොරතුරු සංගමමින් මේ කොරෝනා පිළිබඳ තත්වය රටට වසන් කරන්න කටයුතු කරන හින්දා තමයි අපි ලිඛිතව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා තබානු දුන්නේ. දැන් අපි මීට කලිනුත් අවධාරණය කරා ආණ්ඩුව මේ වසංගතයට අදාළව පරාජය කරන කටයුතු කරා කියලා අපි දැක්කා ආණ්ඩුව ත්‍යාග ප්‍රදාන උත්සව පවා සෞඛ්‍ය ඇමතිතුමී පවත්වනවා. 1 2 3 තීරුව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වසංගතයේ මීට වඩා විශාල රැල්ලක් එනවා කියලා අවධානමක් පළ කළ තියෙන ලාවක ඉදිරියේදී මේ බොළඳ ආණ්ඩුව මේ ප්‍රශ්නයක් පිළිබඳව වැටහීමක් ගැඹුරක් තීරෙන්නේ නැතුව මේ ප්‍රශ්න වලට නිකන් අර දේශපාලන කෝණයෙන් නැත්තම් මේ රටේ තියෙන මොන හරි අනිකුත් ප්‍රශ්න ගැන සලකන කෝණයෙන් ඇඟේ හයිය මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කල්පනා කරන කණ්ඩායම් මේ සම්බන්ධ ප්‍රතිචාර දැක්වුවේ. මේ ප්‍රශ්නෙට අදාළව මුහුණ දීපු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ වසංගතයේ වැළඳුණු ඉතාම අඩු සිදුවීම් ප්‍රමාණයක් තමයි තිබුණේ. ඒකෙන් පැහැදිලි වෙනවා ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් අම්විසි සාමාන්‍ය අවබෝධයක් තියෙන වැඩ කරන්න ඕන විදිහ ගැන. ඉතින් ඒ සාමාන්‍ය අවබෝධය පවා නොමැති මම මේක අපි මේ කියන්නේ හමුදාව ට්‍රේන් කරලා තින පුහුණු කරලා තින යුද්ධයකට. ඉතින් යුද්ධයකට පුහුණු කරපු කණ්ඩායමක් කොහොමද සෞඛ්‍ය ක්‍රියාවලියකට යොදා ගන්න කියන එක තමයි මෙතන තිබුණු
පුරෝගෝටිගේ ඉතින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ අවසාන වරට පිටතින් මද්ද්‍රව්‍ය අබ්බැහිව්වේ ඇතුළු කරලා තියෙන්නේ මේ මාසේ 20 වෙනිදා. දැන් අපි අහන ප්‍රශ්නේ කන්දකාඩුව පටන් ගත්තේ කුමන ප්‍රභවයේ හරහද? එතෙන්ට ආවේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව ඒ ප්‍රශ්නේ වසන් කළා මේ කියන කාරණාව හරියට වටහා ගන්න බෑ. පොලිස් වෙඩිපහරකින් පොත්ගලේක මෙයාමේ සිද්ධියට අදාළව අඟුලන පොලිසිය අසල අද යලිත් නොසන්සුන් තත්වයක් ඇති වුණා. පිරිස විසිරුවා හැරීමට කඳුළු ගෑ සහ බැටින් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු වුණා. පසුකේ 11 වෙනිදා රාත්‍රියේ පොත්ගලේක මාර්ග බාධකයක් අසලදී පොලිස් නිලධාරියෙකු සමග ඇති වූ බහින් බස් වීමකදී වෙඩිපහරකින් මිය ගියා. මෙවන විට සැකකාර පොලිස් නිලධාරියන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව සාක්ෂි විමසීමේ නඩු විභාගයේ අද මරුටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්ුණා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. දැන් අද කෙරෙන්න ඕනේ මූලික පරීක්ෂණවල ඇසුන් දුරු සාක්ෂිකරුවන් ගේන එක පමණින් ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඔවුන් අද පොලිසියට අරගෙන ගිහිල්ලා පස්සේ නිදාස් කරලා තියෙනවා. මම දන්නේ මොන කරුණක් වතද කියලා. ඒගොල්ලට අධිකරණයට පෙනී ඉන්න විතරයි නියෝග කරන්න පොලිසියට ගෙනියන්න කිසිම අයිතියක් නැහැ. අන්තිමට මොකද්ද සිද්ධ කළේ? මෙතන ඇසුන් දුරු සාක්ෂි කැඳවනට වඩා ඉටි ඉස්සෙල්ලා කැඳෙව්වා මේ නඩුවේ විත්තිකරුවන් සාක්ෂි කූඩුව නැගලා සාක්ෂි විමසුවා. මේක වෙඩි තබලා මරලා ඉවරයි. වෙඩි තැබුව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. පොලිසිය ඔහු සාක්ෂි කූඩුව නැගලා ඔහු සාධාරණීකරන්න උත්සාහ කරනවා. මේක තමයි පොලිසිය කවදාවත් වෙච්ච නැති සිද්ධියක්. පසුව අධිකරණ භූමියේ ඉදිරිපිට සිටි පිරිසක් නොසන්සුන් වුණා. අධිකරණයේ ඉදිරිපිට මාර්ගයේද අවහිර කළ පිරිස පසුව අඟුලන පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණියා. කලාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හඳුනාගෙන අතනකොට ගැනීමට පසුව පොලිසිය පියවර ගත්තා. මේ රජයේ දේපල කඩාකප්පල් කරන ඒවා කුඩු කරගෙන එහෙම හැසිරෙන්න බෑ තමුන්. තමුන්ට වේදනාව තිබ බව දන්නා අපි. තමුන්ට වේදනාව තිබ්බක ලෝභ කරන්න බෑ. ඔයාට මාත් තිබ්බත් ඔයාගේ අම්මට කොච්චර වේදනාවද? මම දන්නා හොඳට මේක. මම ඒක තමයි ධාරා ඔක්කොම අපි මේ මොකොත් කරන්නේ නැතුව නිකන් කන වහගෙන, කට වහගෙන බලා හිටියේ කැටිපොළු අරගෙන මන්නාරයන් එනකොට තමුන්. තමුන් මන්න තුනක් අතේ අරන් ආවනේ. අපි මොකොත් කිව්වද මෙහෙම? කතා කළාද? වචනයක්වත් කිව්වද? असाधारण प्रमाण है असाधारण कुना
බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් සාබැලීම සඳහා අද පස්වරුවේ පැමිණියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ප්‍රදේශවාසීන්ගෙන් සාක්ෂි එක්රැස් කිරීම සිදු වුණේ ඉන් අනතුරුවයි. මේ ලුණාව ප්‍රදේශයේ සහ අඟුරාණ ප්‍රදේශයේ කිසියම් පිරිසක් එක්වරම සංවිධානය වෙලා මේ පොලිස් ස්ථානයට ගල්මුල් වල ප්‍රහාර කෙල්ල කරලා තියෙනවා. ඒ විදිහත් මේ පොලිස් ස්ථානයේ ආරක්ෂාව තරකිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙක් යටතේ පොලිස් නිලධාරීන් 75 දෙනෙක් පමණ මේ ස්ථානයේ රාජකාරිය දොර තිබිලා තියෙනවා. එසේ තිබියදී තමයි මේ නොසන්සුන් වෙච්ච පිරිස මේ ගල්මුල් ප්‍රහාරය මේ ස්ථානට එල්ල කරලා තියෙන්නේ. මෙසේ ආරක්ෂාවක් යොදවා තිබියදී මේ වගේ දෙයක් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන උදෑසන මේ සාක්ෂි දීමට කියන්නේ මේ ගිය පුද්ගලයාගේ දෙදෙනෙක් පොලිසියට ගෙන්වලා තියෙන උදේ පාන්දර. අතවශයෙන්ම මමත් ඒකේ දකින්නවා මාත් ඒ සම්බන්ධයෙන් මීට පෙරම විමසුවා. ඒක කරලා තින ඒ ආකාරයේ අනුව පොඩි වැරදි අවබෝධයක් ඇති වුණ බවක් මට තැඟී යනවා. මොකද ඒ මියගිය තැනැත්තාට සාධාරණ කිටු කරලා දීම සඳහා තමයි මාසෙසත් පරීක්ෂණය පැවැත්වෙන්නේ. ඒට සාක්ෂිකරුවන් කැඳවාගෙන යෑමට යාමේදී ඔවුන්ව නිසි ලෙස දැනුවත් නොකර ඔවුන් පොලිස් රථවලින් ගෙනාවා කියලා චෝදනාවක් ඒ පැත්තෙන් එළවලා තිනවා. ඒ නිසා මේ ඔහු සම්බන්ධව සාධාරණ කිටු කිරීම සඳහා පැවැත්වෙන පරීක්ෂණයක් කියන එක පිළිබඳව කරුණු වරදවාට අහගෙන ඔවුන්ගේ පෞල්වල ඒ සමාජික විමත්තන් මෙහි සාක්ෂිකරුවන් අත්දැංගුවට ගන්න යනවායි කියලා කියන වැරදි අවබෝධයක් ඔවුන්ට ඇති වෙලා තියෙන බවක් මටත් දැනගන්න ලැබිලා තියෙනවා. ඒකේ සත්‍යතාවය සම්බන්ධයෙන් මම පරීක්ෂණ පවත්වනවා. විත්තිකරුවන් අත්දැංගුවට ගන්න නියෝග නිකුත් කර තිබියදී අත්දැංගුවට ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා වින්බුළු කියනවා. මහේස්ත්‍රාත්තුමා කිසිම විටක පොලිසිය නිලධාරින් අත්දැංගුවට ගන්න කියලා තාම නියෝගයක් නිකුත් කරලා නැහැ. එසේ නියෝගයක් නිකුත් කරා නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට එක පැහැරීමට හැකියාවක් නැහැ. දැන් ඔයාලා ඔක්කොගේම අදහස මේ පොලිස් නිලධාරීන්ට අද උසාවියෙන් අපදුන්න කියන එකද වෙන්නේ? එහෙම දෙයක් තමයි ඔයගොල්ලෝ ආරංචි වුනේ. ඔයගොල්ලන්ට මෙහෙට ගමට ආරංචි ආවේ පොලිසිය මහතුරුට අපදීලා ඉන්නවා. මේක දාගමු ඉස්සල්ලාම නැත්තම් අපි ඔක්කොම නළුවෙට නෑ. හරි. දරාගන්නකො. දැන් ඒක දාගෙන යත්තා මම දාගෙන යත්තා. කරලා ඉවරලා 30 වෙනිදක දාලා තිනවා ඉදුරු සාකි ගන්න. මේ සාකි සටහන් කිරීමෙන් පස්සේ තමයි අනුකාරතුමා තීන්දුවක් දෙන්නේ. මේ ආයේ අතරමිනු සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නේ. තේරුණා කියන්ද? එතකොට 30 වෙනිදා හරි ඊට පහෝදාට හරි අනුකාරතුමා ඒ වගේ තීන්දුවක් දුන්නොත් මේ කරු සේරම සාකි බල්ල ඉවරලා ඒ තීන්දුව පොලිසිය ක්‍රියාත්මක කරනවා. මම කියන්නේ ඒකයි. පොඩේ කින්දුව පොඩේ පොඩේ. මේ මැරුණොත් 14කට රිමයින්ඩ් කරලා මම ඒක සාමාන්‍ය මිනිස්සු හිතන විදිහ වෙන්නේ. හරි. ඒක තමයි. ඒ තමයි. පොඩේ පොඩේ පොඩේ. පොලිසියට ගල් ගහනවා කියන සෙල්ලම් වැඩක්ද බිල්ලා? දැන් මේවට වගේ කියන්න ඕන මිනිස්සු පොලිසිය අල්ල දාන්න ඕනේ නැද්ද මම ඇතුළේ? කොහොමද මට හොඳටම තේරෙනවා මේ සිද්ධ වෙච්ච දෙයි ඇත්ත කතාවයි ඕගොල්ලන්ට මේ වගේ කියලා දුන්නා නම් ඇවිල්ලා මේ වගේ දෙයක් නවදාත් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඒක හරි. ඒක තමයි. අවංක වෙන්න ඕනේ අපිට කතා කරන්න. මට කරන්න දෙයක් නැහැ. ඒ දේ තීන්දුව ගන්නවාට. මේ පොලිසියට ගල් ගහපු කට්ටිය ගමේ කට්ටිය එකතු වෙලා සංවිධානය කරලා මට බාර දෙන්න ඕනේ. කවුද ඉන්නේ ඔය? රයිට් මම ගල් ගහුවා මං ඉදිරිපත් වෙන්න කියලා කවුරු එනවද? මම ගල් ගහුවා මහත්තයා. ඔය එනවද ඉදිරිපත්? ඔව් මම ඉදිරිපත් වෙනවා. මම හයර් එකට ආපු මේ මල්ලිට ත්‍රී බිල් එක දෙන්න ඕනේ. නෑ ඉක්කන ගාව ප්‍රොබ්ලම් ඉසි කරුවේ. මම හරි අගේ කරනවා මෙයාව. ගමේ අනිත් මිනිස්සු අමාරුද ඉදිරිපත්? ඕ ඉන්නේ. කොරෝනා භීතියත් එක්ක ඉන්න ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව අප පසුගිය දින කිහිපයේ පුරාවටම කතා කළා. අපි ඔබට මේ ප්‍රශ්න පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භයේදී සඳහන් කළා. විශේෂයෙන් අපි සඳහන් කරපු දේ තමයි අද අපි කතා කරනවා ජනතාව මුහුණ දී සිටින තවත් ගැටලුවක් වන ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය පිළිබඳව. විශේෂයෙන් ශුද්‍ර මූල්‍ය ණය ඇතුළු තවත් ණය අර්බුදයක ණය ගණනාවක ජනතාව මේ වෙලාවේ හිර වෙලා ඉන්නේ, පැටලිලා ඉන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා ණය භීතියත් එක්ක ජනතාව ඇයි පැටලිලා ඉන්නේ? ඔවුන්ට ණය ගෙවා ගන්න මේ වෙලාවේ හයියක් නැහැ. ඒකට හේතුව තමයි වැටු කප්පාදු කරලා තියෙන්නේ. අතර ලැබෙන මුදල ණය ගෙවන්න ප්‍රමාණවත් නැහැ. ලීසින් ගෙවන්න තියෙනවා. ඒ වගේම බැංකුවලට වෙච්ච ණය ඒ ආදී දේවල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අධික පොලියට ගත්ත ශුද්‍ර මූල්‍ය ණය ඇතමුන්ට ගෙවන්න වෙලා තියෙනවා. වාරික ගෙවීම් මත බඩු භාණ්ඩ ලබාගෙන තිබෙනවා. ඒවට වාරික ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. රන් භාණ්ඩ උකස් කරලා තියෙන්නේ. උකස් බේරා ගන්න අවශ්‍ය මුදල් ගෙවන්න වෙලා තියෙනවා. පොලිය ගෙවන්න වෙලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට ක්‍රෙඩිට් කාඩ් වලින් ලබාගත් බාණ්ඩ වලට ගෙවීම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආදී නොයෙක් ගෙවීම් කන්දරාවක මිනිස්සු ජනතාව පැටලලා ඉන්නේ. ඉතින් මේව කරන්නේ කොහොමද? වැටු කප්පාදු කියන මූලික කාරණාවත් එක්ක ඇත්තටම ජනතාව ඉන්නේ ණය භීතියක. අපි ඒ ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. අපේ රටේ බහුතරයක් ඉන්නේ මැදි ආදායම් ලබන්නන්. මේ අයගින් බොහෝ දෙනෙකු තම ආර්ථික ගැටලු මගහරවා ගැනීම සඳහා විධිමත් මෙන්ම අවිධිමත් මූල්‍ය ආයතන වලින් ණය ලබාගෙන තිබෙනවා. ඔවුන්
නයවාරික හා පොලි නැවත ගෙවන්නේ එක්කෝ මාසිකව ලැබෙන වැටපෙන් නැත්නම් ව්‍යාපාරිකින් හෝ දෛනිකව උපයන මුදලෙන්. කොරෝනා වසංගතයත් සමග රටේ වැඩි දෙනාගේ ආදායම් අඩු වුණා. වැටුප් කප්පාදු කිරීම නිසා මාසික වැටුප් ලබන අයගේ ආදායම් අඩු වුණා වගේම ව්‍යාපාර අඩපණ වීම නිසා ඒ ආදායමත් අඩු වුණා නැත්නම් අහිමි වුණා. මේ නිසා බොහෝ දෙනෙකුට ලැබෙන ආදායම එදිනෙදා ජීවත් වීම සඳහා වැය කළාට පස්සේ ගත්ත ණය ගෙවන්න ප්‍රමාණවත් නැති තත්ත්වයක් දැන් තියෙන්නේ. මෙවැනි පසුබිමක වැටුප් අඩු කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන තීරණය සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට දැන් තීරණය වී තිබෙනවා. ගරු කම්කරු සබත්තා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් කුමාරවන්දන මැතිතුමා කම්කරු කාර්යාල වෘත්තීය සමිතිය හාම්පුතුන්ගේ සම්මේලන සේවකයන්ගේ වෘත්තීය සමිතිය අනාදිය සමග සාකච්ඡා කළ එකඟ වෙලා තිබෙනවා. වැටුපෙන් 150ක් හෝ මාසකට රුපියල් 14,500ක් සේවකයන්ට ගෙවන්න. මෙය සැප්තැම්බර් මාසයේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. පෞද්ගලිකාංශයේ සේවකයන්ට මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14,500 හෝ දෙකෙන් වැඩිපුර දී ගෙවීමට සැප්තැම්බර් මාසයේ දක්වා මේ කාලයේ දීර්ඝ කොට මෙම තීරණයත් සමග බොහෝ දෙනෙකුගේ ආදායම පෙරපැවති තත්ත්වයට පත්වෙන්න තවත් මාස කිහිපයක් ගත වෙනවා. දැන් ජනතාවගේ ප්‍රශ්නවලට ලැබෙන විසඳුම් මොනවාද? බැංකු සහ විධිමත් මූලාශ්‍රවලින් ලබාගත් ණය සම්බන්ධ වැඩපිළිවෙල අපි පසුගිය දිනවල සාකච්ඡා කළා. නමුත් මේ වන විට අපි රටේ විශාල පිරිසක් ණය ලබාගෙන තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින්. එහෙම නැත්නම් අවිධිමත් ණය මූලාශ්‍රවලින්. මාසිකව නැත්නම් දිනපතා පොලියක් සහ ණය මුදලේ කොටසක් ආපසු ගෙවීමේ පදනම මත මේ ණය ලබාගෙන තිබෙනවා. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමය ක්ෂුද්‍ර මූල ආයතන 37කින් ලබාගත් නවතම වාර්තාවලට අනුව මේ අයුරින් ණය ලබාගෙන ඇති පිරිස මිලියන 2.8 අටක් ඉන් මිලියන 2.4ක්ම කාන්තාවන්. ඔවුන් අදාළ ආයතනවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් බිලියන 94ක්. මෙලෙස ණය ලබාගත් වැඩි දෙනාට දැන් ණය ආපසු ගෙවීමට මාර්ගයක් නැහැ. එහි ප්‍රතිඵලය වෙලා තියෙන දිනපතා තවත් පොලියක් එකතු වීම. දැන් 10000ක් අපි ගන්නවා. ඒකවල දවසට 200 ගාන ගෙවන්නත් ගෙවන්න ඕන. දවසට 200 ගාන ගෙවන්න බැරි තත්ත්වෙකුත් අපිට දැන් උදා වෙලා තියෙනවා. ඩේලි අරගෙන එහෙම තමයි කරගෙන යන්නේ. කරගෙන යන්නත් විදිහක් නැහැ, බිස්නස් වෙන්නේ නැහැ. පොලිසාලි ඩේලි වර්ක් ගෙවන්න ඕනේ. කඩකුලි ගෙව ගන්නවත් විදිහක් නැහැ. ඩේලි ගත්තාම අපේ සතේ නැහැ. හොයන හම්බ කරන සේරම ඒගොල්ලන්ට දෙන්න ඕනේ. දැන් අපි එදිනෙදා ව්‍යාපාර කළා ජීවිතන පිරිස. වේදම හොයාගන්න දිනපතා පොලියට අරගෙන හවසට බේරන්න තියෙන. හැබැයි මාස ගානක් දැන් බේරගන්න ලැබිලා නැහැ. ඒ කාලෙ වෙච්ච ණය ගෙවා ගන්න විදිහක් නැහැ. රජයෙන් හැබැයි මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ණය දෙනවා, සහන දෙනවා. ඒ ණය ගෙවා ගන්න නැවත ණය දෙනවා. පොලි අඩු කරලා අය කරගන්න ක්‍රම ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නමුත් ඒ සහන කිසිවක් අපේ වට අපි වගේ පුංචිවට ව්‍යාපාර කරන කීයක් හරි කාටවත් බරක් නැතුව ජීවත් වෙන අපිට එහෙම කිසි සහනයක් නැහැ. දැන් මාස 6-7ක් වෙලා ඉඳලා අපේ ව්‍යාපාර නැවතිලා තියෙනවා. මේ සහන දෙනවා කිව්වට මොකවත් අපිට ඒවා ලැබිලා නැහැ. දැන් ආපහු අපි ණය අරගෙන පියවන්න ඕනේ, ගෙවන්න ඕනේ. කේරළ 90,000ක ණය මුදලක් අපි සුද්‍ර මේ ණය ගත්තා. මේ ඒවට දැන් ගෙවා ගන්න විදිහක් නැහැ. අපිට ආදායමකුත් නැහැ, මහත්තුන්ට රස්සාවකුත් නැහැ. නියන් ආවා. අපි අසරණ වෙලා ඉන්නේ. එයාලා දැන් මේ ගෙවල් වලට වෙලා අපිට එක එක ඒවා කී කී සල්ලි ඉල්ලනවා. දාන්න නැහැ කිව්වර අහන්නෙත් නැහැ. ඇත්තටම කියනවා නම් මම එක ණයක් පියවන්න තවත් ණයක් ගත්ත කෙනෙක්. ඒ විදිහට දැන් මේ වෙනකොට ලෝන් 3ක් ආයතන 3කින් මම අරන් තියෙනවා. ඉතින් ඡන්ද කාලයට අපි ඡන්දෙත් දෙනවා, මේ ප්‍රශ්නේ අපිට විසඳලත් දෙනවා කියනවා. ඒ වුණාට අද වෙනකන් නම් අපිට විසඳීමක් නැහැ. ලෝන් අරගෙන තියෙනවා රුපියල් 90,000ක්. මම ඒකෙන් බොහොම අමාරුවෙන් රුපියල් 50,000ක මේ මුදලක් ගෙවලා තියෙනවා. ඒ ගෙව පුගාන්ටත් වැඩිය මං ගත්ත ගාන්ටත් වැඩිය පොලිය හදලා මට ගණන් කියනවා. වෙලාවකට අපිට දරා ගන්න බැරි විදියට අවිල්ල තර්ජනය කරලා තියෙනවා. ජනතාව චෝදනා කරන්නේ බොහෝ මූල්‍ය ආයතන අදාළ සහන ලබා නොදී විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පොලි මුදල් ඉහළ දමන බවයි. මේ ජනතාවට මහා අසාධාරණ පොලියක් අය කරනවා. සමහර තැන්වල 14%, 15%, 20% මේ තුල පහුගිය කාලේ තුල 190 දෙනෙක් මේ වෙනකොට ශුද්‍ර මූල්‍ය ණය ගත්තු ජනතාව විශේෂ සිම්ම වැඩිපුරම කාන්තාවෝ සිය දිවින සාගෙන තිබෙනවා. ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඊළඟ ඡන්දෙ ඉන්න කලින් මේ ශුද්‍ර මූල්‍ය ණය කපා හරිනවයි කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව කරුණා කරලා මීට අදාළව මේ සැරෙත් මේ ඡන්දෙ දිත් නැවතවතාවක් ජනතාව රවටන්න උත්සාහ ගන්නේ නැතුව මේ සාහනි ලබා දෙන්න මේ ජනතාව මේ මරවුගුලෙන් නිදහස් කරන්න මැදිහත් වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. ජනතාව මේ වන විට දැඩි අර්බුදයකට පත්ව සිටිනවා. කාන්තාවන් ණය ගන්නෙ මොන හේතුව නිසා? සාමාන්‍ය ණයක් ලබා ගන්නවා නම් ශුද්‍ර ණයක්
ලබා ගන්නවා නම් ඒ ආදායමක් උත්පාදනය කිරීමට හැකි ක්‍රියාදාමයකට තමයි අපි යොදවා ගන්නට ඕනේ. නමුත් අපි දැක්ක දේ තමයි බොහෝ විට කාන්තාවන් මේ ණය ලබා ගැනීමට උත්සුක වන්නේ පවුලේ තියෙන ප්‍රශ්නයකට පරිභෝජනයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ණය ලබා ගැනීමට පෙළඹෙලා. නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා. මෙතනදී අපිට තියෙන ලොකුම ගැටලුව තමයි පෞද්ගලික ආයතන විසින් හා ණය ලබා දෙන වෙන යම් ආයතන තියෙනවා නම් ශුද්‍ර ණය ආයතන. ඔවුන් මෙම කාන්තාවන්ට ණය ලබා දීමේදී යම් කිසි අධීක්ෂණයකට මේ කාන්තාවන් පත් කරන්න ඕනේ. කොතරම් පොලියක් ගෙවිය යුතුද? අත්තිකාරම් මුදල කොතරම් අවශ්‍යද? ණය ගෙවීමට අපහසු වූ විට තමන් කළ යුත්තේ මොකද්ද? පැහැදිලි කිරීමක් නොලැබීම හේතුවෙන්ම කාන්තාව බොහෝ ගැටලුවට මුහුණ දීලා තියෙනවා. මේ ණය නැවත ගෙවීමට තැත් කිරීමේදී මොකද මෙතනින් ආයෝජනයක් නොවන නිසා. කාන්තාවන් කොහොම හරි මේ ණය ගෙවනවා. හැබැයි කොහොමද ගෙවන්නේ කියලා හොයලා බලපුවම අපි දැක්ක දේ තමයි ඔවුන් ණය ගෙවන්නේ එක්ක තවත් ආයතනයකින් 20-30-35 වැනි පොලියට පවා ණය අරගෙන මේ ණය තියෙන ණය පියවන්න හදනවා. තමන්ට හැකි පමණින් ආදායමක් උත්පාදනය කරගත හැකි යම් කිසි ආර්ථික මෙහෙවරක නැත්නම් ක්‍රියාදාමයකට මේ කාන්තාවන් යොමු කිරීම මං හිතන්නේ ණය සම්බන්ධ වෙන ගැටලුවට තියෙන ඉතාමත් වැදගත්ම විසඳුම වෙනවා. ශුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ පිළිබඳව අපි අද පමණක් නොවේ කතා කළේ. ඔබට මතක ඇති මීට කලිනුත් අවස්ථා ගණනාවකදී අපි මේ ගැටලුව පෙන්වා දී තිබෙනවා. කොහොම වුණත් මේ පවතින තත්ත්වයත් එක්ක මේ ණය අර්බුදය උග්‍ර අතර පත් වෙලා තියෙනවා. ඒ නිසා වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් කිසියම් හෝ පියවරක් ගැනීම අවධානය යොමු කිරීම ඉතාම කාලෝචිත කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේ අතරතුර විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ වෙලාවේ ජනතාව ශක්තිමත් කිරීමට ඔවුන්ගේ අතර මුදල් ගලා යාමට වැඩපිළිවෙළ සකස් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. එය තේරුම් ගත්ත රජය මේ වෙලාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා අවධානය යොමු කරලා තියෙනවා. එය මේ වෙලාවේ අගය කළ යුතු කරුණක්. රාජ්‍ය අංශයට මිලදී ගැනීම කිරීමේදී ඉඳි කිරීම, දේශීය ලීබඩු හා ගෘහ භාණ්ඩ, මෘදුකාංග, දුඩාංග යනාදී මිලදී ගැනීමේදී 100%ක්ම රට ඇතුළෙන් මිලදී ගන්න ලෙස ආනයන මගින් මේ මිලදී ගැනීම නොකරන ලෙසට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇති වෙනවා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට. අනිත් අතට නිවාස, ගොඩනැගිලි ඉඳි කිරීම, මාර්ග ඉඳි කිරීම, ඊළඟට වෙනත් වාරි මාර්ග, ජල සම්පාද මේවා ඉඳි කිරීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී සොජෙති කියන්නේ ලවා කරගත හැකි සියලුම දේවල් දේශීය කොන්ත්‍රාත් කරුවන්ට ලබා දෙන්න කියලා ඊයේ තීන්දුවක් ගත්තා. මං හිතනවා මේ තීන්දුව ඓතිහාසික තීන්දුවක් කියලා. දේශීය කර්මාන්ත නගා සිටුවීම සම්බන්ධයෙන් ගත් මෙම පියවර අගය කළ යුතුයි. මේ අයුරින්ම දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා පිට රටවල් වලින් එවැනි නිෂ්පාදන රට තුළට ගෙන්වීම ගැනත් තීරණයක් ගැනීමට දැන් කාලය උදා වී තිබෙනවා. කොරෝනා වසංගතයත් සමග අර්බුදයට ලක්ව ඇති දේශීය කර්මාන්ත ආරක්ෂා කරගනිමින් රටේ ජනතාවගේ රැකියා සුරක්ෂිත කර ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා එය ප්‍රබල රුකුලක් වනු ඇති. පළමු මහ බැංකු වැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු 8 දිනකට එරෙහිව මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කරන බව නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ පිළිබඳව විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණ හැමේ කරුණු දක්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හරිප්‍රියා ජයසුන්දර මහත්මයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම හරහා 2015 වසරේදී මහ බැංකු බැඳුම් කර මිලදී ගැනීම සඳහා ස්ටෙලා අයිරුවන්ගණී දිසානායක සහ සුනිල් පේමරත්න නැමැති දෙදෙනා ආයෝජනය කර ඇති මුදල් කල්පිරි ඇත්නම් ආපසු ගෙවීමට නියෝගයක් කරන්නැයි එම ආයෝජකින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින්ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට නියෝග කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධත්වයක් නොදක්වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා. නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් සහ කසුන් පාලිසේන ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අධිකරණ හමුවේ පෙනී සිටියා. 2020 මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද කොරෝනා ලෙඩෙක් එන්නේ? ටක් ගාලා මැතිවරණේ කල් දාන්න. එදා ඇඳිරිනේ තිය දාපු කාලේ මැතිවරණ කොමිසම නිදියගෙන හිටියේ. තමන්ව පත් කරපු හාම් පුතුන් ආරක්ෂා කරන්න යන්න එපා. රටේ ජනතාව ගැන හිතලා මේ මැතිවරණය කඩිනමින් පවත්තලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න අවස්ථාව ලබා දෙන්න.
රෝග පරීක්ෂණ කරන අඩුවෙන් කරනකොට ලෙඩ හම්බ වෙන්නේ නැහැ. ලෙඩ හංගලා තියලා වහලා තියලා මැතිවරණය ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම මිනිස්සු මැරුණත් කමක් නැහැ. මිනිස්සු වසංගතයේ බිලි වුණත් කමක් නැහැ. හැබැයි අපි අපේ මැතිවරණය කරනවා. තුරෙන් දෙක අපිට ගන්න ඕන. දේශපාල උමනා වෙනුවෙන් තමයි ආණ්ඩුව කටයුතු කරන්න කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. අසල්වැසි ඉන්දියාව ගත්තහම අද 20000ක් මැරිලා මේ කාල සීමාව ඇතුළත ලක්ෂ 7කට ආසන්න ආසාදිතිය සංඛ්‍යාවක් ඉන්නේ. ඒ නිසා අද වැඩපිළිවෙල හොඳයි හොඳ නායකයෙක් ඉන්නවා ඉලක්කයක් තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් පැටවෙනවා. මේ වතාවේ 3න් 2ක බලයක් දීලා විවස්ථාව නීතිය මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් බලයක් අධිකාරෝ ජනාධිපතිතුමාට දෙන එක. මැතිවරණ කොමසාරි සභාපතිතුමා මේ ඔක්කොම කිව්වා කැමැත්ත තිබ්බේ මේ මැතිවරණේ කල් දාන්න. කොරෝනා වසංගතයේ ඉවුරුනට පස්සේ ඒගොල්ලන් කිව්වේ මේ මැතිවරණේ තියන්න කියලා. නමුත් ආණ්ඩුවට 3න් 2 ඕනේ නිසා බල තණ්හාව නිසා ආණ්ඩුව කොරෝනා එක ඇස්සේ මැතිවරණයක් තියන්න ආවා. කොරෝනා එක පැතිරෙනකොට මිනිස්සු ඡන්දේ දාන්න එන ප්‍රමාණය අඩු වෙනවා. හීනෙන් බේන්නේ ඡන්දේ. ඡන්ද කල් දාන්න කොරෝනා වැඩි වෙලා ඡන්ද කල් දාන්න කොරෝනා වැඩි වෙලා අනේ කොරෝනා වැඩි වෙන් කියලා ප්‍රාර්ථනා කරා. අපේ ජනාධිපතිතුමා ලෝකයේම පිළිගන්නවා කොරෝනා රෝගය වැළැක්වීම සඳහා ඊටාම ක්‍රමවත් සැලැස්මක් අරගෙන ගිය ලෝකයේ ඉන්න ආදර්ශමත් නායකයෙක් කියලා. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිලට කරන්න බැරි වෙච්ච වැඩේ අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ කරා. මෙරටේ ජනාධිපති යගමැති පොහොට්ටුවේ රැස්වීම පවණක් නවත්තලා පැත්තකට වෙලා ඉන්න. මේ දෙන්නට අදාළ පොහොට්ටුවේ රැස්වීම වලට නැගේ ජීවිත පවණයි. පොහොට්ටුවේ රැස්වීම නවත්වුවා කියලා කිව්වා ඒ උනාට මන් දැක්ක අයියත් මන් ගොතටුව පැත්තෙනකොට රටට ඇහෙන්න හැම කිව්වට ඒවා හොරෙන් කරනවා. දැන් මේක ආයි අවුල්ලලා විශාල උතුරක් වුණ තිතරයි මේගොල්ලන්ට ඇස්සරෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපේක්ෂක විදියටදී මම හිතනවා අලුත් විදියට මැතිවරණය කරන්න සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව ඡන්දේ කල් දදා ඉන්නවා කියන එක නෙමෙයි මේකට උත්තරේ. මැතිවරණයේ සුදුසු විදියට අපි වෙනස් කරගන්න ඕන අපේක්ෂක විදියට. අතපසු වීමක් හින්දා යම් කිසි හේතුවක් හින්දා සමාජගත වීමක් තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. ඒවා මම හිතන්නේ මෙච්චර ලොකු රටවලුත් මේකට මුහුණ පාන්න බැරි වෙලා තියෙද්දි මේ වගේ පොඩි ඒවා සිදු වෙන්න පුළුවන්. බය වෙන්න එපා නම් අපි බය වෙන්න ඕන ආණ්ඩුවටද. උඹලා මැරිලා හරි කමන්නේ අපිට ඡන්දේ දීපල්ලා කියන කාරණේ. ලෝකේ කරගෙන එක නවතින්නේ නැති වෙයි. ඡන්දෙත් නවතින්නේ නැති වෙයි. හැබැයි මිනිසුන්ගේ ජීවිත නවතින. මිනිසුන්ගේ ජීවිත නවතින එක නවත්තන්න දැන් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ ව්‍යසනය අස්සෙත් ආණ්ඩුවේ දේශපාලඥයෝ බඩු පාර්සල් වලට ලීෆ්ලට් දාලා බෙදන තරමේ පහත් දේශපාලනකට ඇවිල්ලා තියෙනවා. ඒ මේමයි ඒ පිළිබඳව වර්තමානයේ තියෙන තත්ත්වය තුළ සෞඛ්‍යංශයටයි ත්‍රිවිධ හමුදාවටයි මේක පාලනය කර ගැනීම කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ මැතිවරණයේ තියෙන එපැයි කියන එකෙන්ම රටට දෙන පණිවිඩය තමයි ඒ දේශපාලන පක්ෂ උසාවියට ගියපු පක්ෂ මේ රටේ ජනතාව මේ වෙනකොටත් ප්‍රතික්ෂේප කරලා ඉවරයි කියන එක. පෛත්‍රා මැතිදී කිව්වා අප්‍රේල් 19 කොරෝනා ඉවරයි. තවෙන්ද සිල්ලා මැතිතුමා කිව්වා අප්‍රේල් 25 සුභාරාජ්‍යයක් තියෙනවා කියලා. කොරෝනා විනාශ කරපු අයට උපහාර උත්සව පාදින් අදේසියල්ලම පුස්සම්බාට පත් වෙලා තියෙනවා. අපි තමුන්නාසෙල්ලා නොදත් භයංකර තොරතුරු කොරෝනා වෛරසය ගැන රජයේ සතු තියෙනවද කියන එක අපිට ප්‍රහේලිකාවක්. අපි දකින්නවනේ විපක්ෂය කියනවා මැතිවරණේ කල් දාන්න කියලා. ඒලා අනිත් පැත්තෙන් කියනවා රටේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් රජයකට. හැබැයි පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයේ මත මැතිවරණය පවත්වද්දී ජනතාව සම්බන්ධයෙන් සහ පක්ෂ ඊටම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් පැහැදිලිවම මේ වෙනකොට 3න් 2ක් ලබා ගැනීමට පුළුවන් වාතාවරණයක් රටේ ගොඩනැගිලා තියෙනවා. කොමිෂන් සභාවේ සභාපතිතුමා කොහොම හරි ඡන්ද දෙනවා. ඒ මොකද එහෙම කියන්නේ ඒක එතුමගේ වැරද්දක් නෙමෙයි. එතුමට එහෙම කියන්න වෙලා තියෙනවා. මොකද පෞගිය කාලේ තමුන්නාසලා දකින්නේ නැති. එතුමට වටකල්ල ගැහුවා. ආණ්ඩුවේ වාචාල දේශපාලකක වටකල්ල ගැහුවා. ගහලා මැතිවරණ කොමිෂමේ සභාපතිතුමයි අනිත් කොමසාරිස්වරු බය කරලා තියෙන්නේ. ඒ නිසා මෙදා ඡන්දේ පාවිච්චි වීම අඩු වුණා. ඒක වගකීම ආණ්ඩුව ගන්නවා. 2020 එක් පැත්තකින් කොරෝනා, තවත් පැත්තකින් මැතිවරණය. මේ අතරමැද ජනතා ප්‍රශ්න පොරොන්දු දේශපාලනය නිසා පීඩා විඳින ජනතාව ගැන අපි සෑම දිනකම අනාවරණය කරනවා. මාතර වැලිපිටියේ කිරිගොවීන් මේ මුහුණ දී සිටින්නේත් එවැනි ගැටලුවකට. දේශීය කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා කිරි ගොවීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණේ 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වනදා. මෙහිදී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන මගින් ගවමඩු නොමැති කිරි ගොවීන්ට රුපියල් ලක්ෂ 1,000,000ක් වැය කර නව ගවමඩු ඉදිකිරීමට යෝජනා වුණා. කිරි ගොවීන් රුපියල් 75,000ක මුදලක් නව ගවමඩු ඉදිකිරීමට වැය කළ යුතු අතර ඉතිරි රුපියල් 75,000 මුදල රජය මගින් ලබා දෙන්නේ මූල්‍යාධාරයක් ලෙසයි. මේ අනුව මාතර වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ කිරි ගොවීන්
ගොවින් 12 දෙනෙකු නව ගව මඩු ඉදිකිරීමට මුල පිරුවා. ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මාස 28 වන දින රුපියල් 75,000 ආධාර රජය ලබා දෙන බවට දුන් පොරොන්දුව මතයි. නමුත් අදටත් ඒ මුදල ඔවුන්ට ලැබී නැහැ. මුල්‍යාධාර නොලැබීම සම්බන්ධව කිරිගොවින් අද වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමාලි ඒකනායක මහත්මිය හමු වී විමසා සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරේ ඒ ප්‍රොජෙක්ට් එක ආහාර ඉස්සර ජාතික විද්‍යාලයේ අපි තමයි කරේ. දැන් මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දාලා තියෙන කෘෂිකර්ම මාත්‍යාංශය. ආණ්ඩු වෙනස් වුණානේ. ආණ්ඩු වෙනස් වීම නිසා ඒක කෘෂිකර්ම මාත්‍යාංශයට පවරලු ගියා. ඒ ආහාර ඉස්සර ජාතික විද්‍යාලයෙන් නැසේ අපිට ලැබෙන තිබුණ ජාතික ලැබුණ නැහැ ආණ්ඩු වෙනස් වීම නිසා. මේක මේ කෘෂිකර්ම මාත්‍යාංශය හරහා තමයි කිරෙන්නේ මේ ව්‍යාපෘතිය. විවිධ පුද්ගලයන්ට ණය වී කිරිගොවින් නව ගව මඩු ඉදිකිරීම සිදු කර තිබෙන්නේ රජයෙන් ලබා දෙන මුදල් වලින් ණය පියවීමේ අරමුණින්. නමුත් දැන් කිරිගොවින්ට සිදුව තිබෙන්නේ තම කිරිගවයින් විකුණා එම මුදලින් ණය පියවන්නයි. ඒකෙ පිටකේ මිත්‍රත් ආවා. අවිල්ලා හරක් ගාලා හදන්න කියලා හරක් ගාලා හැදුවා. තම ණයට සල්ලි අරගෙන වහත්ත හැදුවා. එම මුකුත් නැහැ. ඉතින් තාම හල්ලි දෙනවයි කියලා කියන එහෙම තමයි කියන්නේ. චන්දිකුරුන්නම් පහේ තමයි චන් හල්ලි දෙන්නේ. අපි පොලියට අත්තරගෙන තමයි මහත්තයෝ මේක මේ කරේ. පොලිය ගෙවන මිසක් මේ අපිට ඇති සෙතක් නැහැ. ඒක හින්දා අපිට මේ අපේ දැන් වෙලා තියෙන ණයකාරුන්ගෙන් අපි බැනුම් අහන එක විතරයි. දැන් හරක් ටික විකුණලා ඕන දැන් අපිට දෙන්න වෙලා තියෙන්නේ. මතකද? කිරි ගොවියා අමාරුවේ දැමූ පළමු අවස්ථාව මෙය නොවේ. ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ගෙන්වා කළ වංචාව මතකද? අපි මුලින්ම මේක අනාවරණය කළේ 2014 වසරේ. 2012 සහ 2013 වසරවල කිරි දෙනුන් 1500ක් ගෙන්වුවා. මේ සත්තු එක්කු ලෙඩ වුණා නැත්නම් මිය ගියා. එහෙත් නැත්නම් අපේක්ෂිත කිරි නිෂ්පාදනය ලබා ගන්න බැරි වුණා. එහෙම තියෙද්දි යහපාලන ආණ්ඩුව තවත් කිරි දෙනුන් 20,000ක් ගෙන්වන්න 2015 යෝජනාවක් ගෙනාවා. ඒ අනුව අවස්ථා දෙකකදී කිරි දෙනුන් 5,000ක් ගෙන්වුවා. මේ සතුන්ගෙන් වැඩි පිරිසක් මිය ගියා. ඉතිරි වුණු කිහිප දෙනාගෙන් අපේක්ෂිත කිරි අස්වැන්නක් ගන්න බැරි වුණා. සමහර කිරි ගොවියෝ වහබොන තත්වයට පත් වුණේ දේපල පවා බැංකුවලට සින්න වූ තත්වයකයි. විගණකාධිපති වාර්තාවලින් පවා වංචාවේ තරම අනාවරණය කර තිබෙද්දී තවමත් වගකිව යුතු අය නිදැල්ලේ. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරිය ඒ කියන්නේ එවක අගමැති ලේකම්වරයාගේ බිරිඳ විශ්‍රාම ගන්න සති දෙකකට කලිනුත් තවත් කිරි දෙනුන් 5000ක් ගෙන්වන්න රුපියල් කෝටි 131ක අත්තිකාරමකුත් ගෙව්වා. ඒ සඳහා අයවැයෙන් සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ. මේ කිරි දෙනුන් 5000ට වුණේ මොකක්ද? තවමත් දන්නේ නැහැ. ගොවියා අමාරුවේ දාන මේ මහා වංචාවලට වගකිව යුතු අය තවමත් නිදැල්ලේ ඉන්නේ කොහොමද? කාගේ හයියෙන්ද? කීප දෙනෙක් මිලියන ගණනින් සාක්කු පුරවා ගනිද්දී ජීවිතයත් අවධානවට දාලා ගොවිතැන් කරන තැනට අපේ රටේ ගොවියා දැන් පත් වෙලා තියෙනවා. පොළොන්නරුවේ මනම්පිටියේ ආච්චි වෝක්කුවේදී ගොවියෙක් දුම්රියක ගැටී මේ යන්නේ වන අලීන්ගෙන් කුඹුර රැක ගන්න ගිහිල්ලා. අද නෙලා ගන්න තිබුණු අස්වැන්න වන අලින්ගෙන් බේරා ගැනීම WK සිරිල් මහත්තයාගේ එකම අරමුණ වුණා. ඔහු ඊයරෑ පැලටාවේ ඒ වෙනුවෙන් මඩකලපුව කොළඹ ප්‍රධාන රේල් පාර තියෙන්නේ ඒ කිට්ටුව සෝමාවතිය රක්ෂිතයෙන් එන අලි රංචු ගැන සෝ දිසියෙන් නිඳලා වගා බිමට එන එක නවත්තන්න තමයි ගම්මු රේල් පාරට යන්නේ. ඒකට හේතුව අලිවැට හරියට ක්‍රියාත්මක නොවීම. පැල් රැකලා වෙහෙස වෙලා අලි නවත්තන්න රේල් පාරට ගිය සිරිල් මහත්තයා දුම්රියේ ගැටිලා මියැතුණා. අපිත් ඔය විදිහටම තමයි අලි රකින්නේ. රේල් පාරේ ඉන්නකොට මෙයා මේ කෝච්චියේ එන සද්ද මෙයාට ඇහිලා නැහැ. නිදිමත වැඩිකමට නිින්ද ගිහිල්ලා ඉද්දි රේල් පාරේ කෝච්චිය ඩිංගස් රෝ කරනකොට අපි දුවගෙන ගිහින් බලනකොට මෙයාව කිලෝමීටර් භාගයක් විතර වගේ කෝච්චියෙන් තල්ලු වෙලා ගිහින් හිටියා. අලි එන හින්දා තමයි මහත්තයෝ මේ වගේ දේවල් අපිට මේ
පුළුන් නරුව නැගෙනහිර මනම්පිටියේ පදිංචි වෙලා හිටපු WK සිරිල් මහත්තයාගේ වයස අවුරුදු 59යි දරුවන් 3 දෙනෙකුගේ පියෙක් තව මේ වාගේ මරණ කීප කොච්චර සිද්ධ වෙයිද නැහැ මේ අපි ඉල්ලා සිටින්නේ මේ බලධාරීන්ගේ අපිට විදුලි වැටක් හරිය ක්‍රියාකාරී කරන්න ඕනේ කියලා අපි හරීම දුස්තරතාවක ඉන්නේ ඒ දුස්තරතාව මත තමයි අපි කුඹුරු රැකගන්නේ අපිත් ඔයගේ පාර රැබ්බ ඉන්නවා පාරේ ගම්මු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙන්න මේ විදුලි වැට හරි හමන් විදිහට හදලා දෙන්න කියලා මේ වැට මට අල්ලන්න පුළුවන් මේ මම අල්ලගෙන ඉන්නේ මේ කම්බිය මේ කම්බිය මං අල්ලගෙන ඉන්නවා කියන්නේ අලියෙක් ඇවිල්ලා මේකට වැදුනට වදින්නේ නැහැ මේ වැට තිබ්බනම් අද්ද අර මාමට ඔය වගේ දෙයක් වෙන්නේ නැහැ සිරිල් මහත්තයාගේ දේහය පුළුන්නරුව මහරුවහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කරලා තියෙනවා පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් සිදු කරලා නැහැ තවත් මේ වගේ කී දෙනෙක් අලි කරදරේ නිසා අකාලේ මිය යාවිද කියලායි ගම්මු අහන්නේ කරුණාකල රජසභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබියදීත් එය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා පොලිස් ප්‍රතිවරයාට දැනුම් දී තිබෙනවා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ආචාර්ය සෙන්රත් දිසානායක මහතා ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන්ද වාර්තාවක් ඇදව ඇති බවයි प्रथम वरट कुरुणैगल राजधानी करगत देवन बुवनक बाहु रजु विसिन सिय राजसभा मंडपे पवत्वागेन गोस ऐत्ते लीवलिन इदिकल अट्टालयक मतयि कुरुणैगल नगर मध्ये पिहिटि मेहि आरक्षाव सदहा पसुकालेदी गोडनगिल्लक इदिवनवा अदाल मंडपे सेम एम गोडनगिल्ल पुराविद्या स्मारकयक से सलका පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුණා. කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල තුල හෝටලයක් පවත්වාගෙන ගියේ කුරුණෑගල මහනගර සභාවයි. ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කරන්නේ ඉක්ුත් අඟහරු වාදා රාත්‍රියේදී. ඒ එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනේ මුලපිරීමට නියමිතව තිබියදී. මේ පිළිබඳව අප ඊයේ කළ විමසීමකදී කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසින් දෙවයන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර දුන් බවයි නගරාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදාළ අවසරය ලබා නොගැනීම සේම මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සඳහා මහා නගර සභාවට අවසර දුන්නේ නම් එය පුරාවිද්‍යා ආඥා පනත නොතකා හැරීමක් ඉතින් මම මගේ නිදාන්ට නියෝග කළා මේ වහාම අදාළ පුදුනේ නීති රැහඳ ගේන්නයි කියලා. මීට පෙරත් අපි මේක පොලිසියට වාර්තා කර තිබුණා මේ ස්ථානයේ කඩදාසි වාදනාවක් තිබුණායි තියෙනවායි කියලා. නමුත් ඒ අවස්ථාවේ නිසි ක්‍රියාමාර්ග අරන් තිබුණේ නැහැ. අපි දැන් මේ පාර මේ අපි පොලිස් ප්‍රතිමරත් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. අපි දැන් අපේ කණ්ඩායමක ඉදන්ට ගිහිල්ලා ඒ ස්ථානය පිළිබඳව දැන් තියෙලා තියෙන සාක්ෂි पौराणिक नागरिक संवर्ध अधिकारी मगि කුරුණෑගල නගරයේ සංවර්ධනය කිරීමේදී ඓතිහාසික ස්ථාන 10ක් නම් කරලා තිබෙනවා. ඒ අතර බුණකවා මේ හෝටලේ නැත්නම් මේ දැන් පවතින හෝටලයේ වශයෙන් පවත්වන ගිය මේ ස්ථානයත් පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්ථානයක් වශයෙන් සංරක්ෂණය කරන්නට නියමිතව තිබුණා. ඒ අතර තොරේ තමයි මේක මේ විදිහට අලාභහණි කරලා තිබෙන්නේ. අද දිනේ තමයි මේක සංරක්ෂණය කරන්නට නැත්නම් පුරාවිද්‍යා කැණීම් කරන්නට ආරම්භ කරලා තිබෙන්නේ. මේ එකිනෙක පුද්ගලයන්ගේ ඕනකම් වලට විනාශ කරලා දාන්නේ මේ රටේ අතීත සભ્યත්වය. ඒ වගේම අනාගත උරුමය මේ අවුරුද්දකට දෙහෙකට එහෙම නැත්නම් අවුරුදු 4කට බලය ලබාගත් එක එක මිනිස්සුන්ගේ පුද්ගල ඕනකම් මත මේ රටේ අනාගතය හෝ අතීතය විනාශ කරන්න දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සා මේ කුරුණෑගල සත්කෝරලේ මහා සංගරත්නයේ හැටියට ඒ සඳහා ඍජුව විරුද්ධව පෙනී ඉඳින්ට අපි කල්පනා කරනවා. අනිත්ක මේ මැතිවරණ සමයක් මේ මැතිවරණේ වර්තමාන බුද්ධ ශාසන ඇමතිවරයාත් ඒ වගේම සංස්කෘතික ඇමතිවරයාත් හැටියට කටයුතු කරන්න අපේ අගමැතිතුමා. අගමැතිතුමා ඉල්ලන දිස්ත්‍රික්කයේ එතුමා වැඩියම ගැවසන මේ කුරුණාගල නගර මැද්දේ මෙහෙම සිද්ධ වෙනවා නම් අපිට කල්පනා කරන්න වෙනවා එතුමන්ලා ඉදිරියට ඇවිල්ලා සිද්ධ කරන්නේ මේකද කියලා. මෙම විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය වෙත පැමිණිලි කර පැය 24ක් ඉක්ම ගොස් ඇතත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. Party leaders political update.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාතලේ උකුවෙලදී ජනතාව අමතමින් පැවසුවේ පොරොන්දු වූ ජනතා සහන ලැබී නොමැති බවයි. දැන් මිත්‍රෝනි තමුන්නාන්සලාට මතකද රජයේ ඇමතිවරේ රජයේම රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කිව්වා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල අහෝසි කරනවා කියලා කිව්වද නැද්ද කිව්වද නැද්ද කිව්වා ආණ්ඩුව මාර්තු බිල කපලා අප්‍රේල් බිල කපලා මැයි බිල විතරක් ගෙදරට එපු කට්ටියත් ඔස්සන් අවුරුත් නැහැ මාර්තු බිලයි අප්‍රේල් බිලයි මැයි බිලයි ජූනි බිලයි ඔය බිල් හතරම එකට එකතු කරලා ගෙදරට බිල් ආපු කට්ටිය පොඩක් අත උස්සන්නකෝ බලන්න මේවා පෙන්වන්නෙත් නැහැ ප්‍රවෘත්ති වලට බය වෙන්න එපා මහම ඇතිරණේදී ආණ්ඩුවයි විසඳෙන්නේ තමුන්නාන්සලාගේ විදුලි බල සම්බන්ධතාවය නෙවෙයි අපි ආණ්ඩුව විසඳි කරනවා මම වගකීමෙන් කියනවා මාර්තු බිලයි අප්‍රේල් බිලයි ගෙවපු සියලු දෙනාට අපි සමගි ජනවලයේක දුරකතන ආණ්ඩුවක් හැටියට මේ මුදල් ටික ආපහු ලබා දෙනවයි කියලා මම තමුන්නාන්සලාට මේ අවස්ථාවේ කියන්න කැමතියි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ පැවති ජන හමුවකට සහභාගී වුණා මොරගහ කන්ද ව්‍යාපාරයේ හදපු පොළොන්නරුව අනිත් පැත්තට පෙරලපු සංවර්ධනය කළා මේ විසෝපුර මහා ජනපදයේ හදපු තමුන්නාන්සල පදිංචි කරපු මම ගැන තව අවුරුදු 25කින් කතා කරයි මම මැරිච්ච දවසක මේට වැඩිය කතා කරයි මම දන්නවා ඒ මම මිනිස්සුන්ට ආදරය කරන මිනිහේ මං දූෂණයට වංචාවට जनाधिपति ආණ්ඩුවෙන් සල්ලි සතයක් නැහැ වකවර රෝගීන් අන්නාදුරේ හැදුවා වෙනවා තට්ටු හතරේ ගොඩ නැගිල්ලක් වකවර රෝගීන් ගන්න දැන් ඒකේ කොරෝනා රෝගීන් දාලා ඉන්නවා මේ දවස්වල වකුගඩ වර මුදලට දැම්ම ඡන්දෙට හම්බෙච්ච සල්ලි වකවර රෝගීන් වෙනුවෙන් නුවර ඉස්පිරිතාලේ හැදුවා තට්ටු හයක ලස්සන ගොඩ නැගිල්ල ආණ්ඩුවේ සල්ලි රුපියලක් නැහැ MCC සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිම රත්නායක මහතා කළ අනාවරණය මේ අපේ වරාට ගෙනාවු දුමකර ටික බා ගන්න රටේ අගමැති මහින්ද රාජපක්ෂ සිද්ධ වුණා ඉන්දියාවේ අගමැතිට කෝල් එකක් දාලා සර් දුමකර ටික බා ගන්නද කියලා අවසර ගන්න දවස් 8කට පස්සේ ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මේ අච්චු ගහලා තියෙනවා දකු කොළඹ වරායේ නැගිර ජටිය සමාලෝචනය කළ ගන්නවා ඒ ගුණරුවන් ජනාධිපති කමිටු වාර්තාවෙන් කිව්වා කරුණු දෙකක් MCC ගිවිසුම අස්සම් කරන්න එපා දෙක තමයි මේක අස්සම් කරන්න අපි බැඳිලා නැහැ කියලා දැන් මත ආණ්ඩුවේ දැන් කට්ටිය හොර නැහැ වගේ කියන්නේ අයියෝ දැන් කරන්න දෙයක් නැහැ මේ රනිල් මෛත්‍රීලා දැන් ඒක ඔක්කොම දීලා ඉවරයි ඒක බොරු හැබැයි මොකද ආණ්ඩුව කරන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිතුමා දැන් ඒ කමිටුවට උඩින් තව කමිටුවක් දානවා මම දැක්ක මාධ්‍ය පළවලා තියෙනවා ඇමතුරු තුන්දෙනෙක් පත් කළා තියෙනවා ගුණරුවන් කමිටුවේ ගුණදොස් බලන්න කවුද මේ ඇමතුරු තුන්දෙනා SM චන්ද්‍රසේන දොනුස්සම් ප්‍රනාන්දු රෝහිත අබේගුණවන් මහාචාර්යවරු හතර දෙනෙක්ගේ යුක්ත කමිටුවේ අඩුපාඩු බලන්න පත් කළා තියෙනවා අධිමහාචාර්යවරු තුන්දෙනෙක් වෙච්ච SM චන්ද්‍රසේන දොනුස්සම් ප්‍රනාන්දු රෝහිත අබේගුණවන් මන් දන්න තරමේ තුන්දෙනාගේම උසස් ප්‍රතිඵල එකතු කරත් S එකක් නෑ අද මොකද කරන්නේ අගෝසු පහවනකන් කමිටු පිට කමිටු දාලා MCC අසම් කරනවා විමර්ශනය කොළඹ හා තදාසන්න ස්ථානවල සුපිරි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන නියමිත කාලයේ දේපොළ ලබා දී නැතයි පවසා මෙම සමාගමට එරෙහිව පැමිණි ගණනාවක් ආයතන කිහිපයකටම ඉදිරිපත් වී තිබෙනවා. පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී එක් ගැණුම් කරුවෙකු ගොනුකොළ නඩුවට අදාළව සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීස නිකුත් කළා. මේ අතර සහාධිපත්‍ය අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී JC එන්.ඩී. දිසානායක මහතා පැවසුවේ තම ආයතනයට ලැබුණු පැමිණිලි මත මේ පිළිබඳව විමර්ශ
විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. බද්ද නිවාස පනතේ ඇති ප්‍රතිපාදන අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා. දිසානායක මහතා සඳහන් කළේ පනතේ ප්‍රතිපාදන අනුව මාස 18ක් තුල ඔප්පු ලබා දීමට විකුණුම්කරු කටයුතු කළ යුතු බවයි. මෙම කාලය ඉක්මවා ඇති සිද්ධි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සහාධිපත්‍ය අධිකාරී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළා. ත්‍රිකුණාමලයේ ගැඹුරු මුහුදේ නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා මසුන් අල්ලමින් සිටි යාත්‍රාවක් වැටලීමට බෙරලක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා. එහි සිටි දීවරින් පලා යාමට උත්සාහ කර ඇති අතර පසුව එම යාත්‍රාව බෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නෞකාවේ ගැටි පෙරළී ඇතැයි සඳහන්. එම ප්‍රවෘත්තියත් සමගින් රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. ඊයේ පස්වරු 4:30ට පමණ මෙලෙස අනතුරට පත්ව තිබුණේ ජමාලියා ප්‍රදේශයෙන් මුහුදුගිය යාත්‍රාවක්. එම දීවරින් තහනම් ක්‍රමවේද අනුගමනය කරමින් ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමේ නිරත වන බවට තොරතුරක් ලැබී තිබුණා. පසුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් එම යාත්‍රාව පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහි සිටි දීවරින් පලා යාමට තැත් කර තිබෙනවා. වෙරළාරක්ෂක නෞකාව දීවර බෝට්ටුවක ගැටි අනතුරට පත්ව ඇත්තේ ඉන් අනතුරුව බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පැවසුවා. යාත්‍රාව විනාශ වී තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් දීවරයින් පැවසුවේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හිතාමතා මෙය සිදු කළ බවයි. නේද 5 මණි අලවෙල් ඊයේ සවස මම වෙරළට යද්දි මට ආරංචියක් ආවා අපේ බෝට්ටුවකට පිරිසක් ගහනවා කියලා. පස්සේ මම තව බෝට්ටුවක් අරන් මුහුදට ගියා. ඒ අවස්ථාවේ අපේ බෝට්ටුව සම්පූර්ණයෙන්ම මුහුදේ පෙරලිලා. අපි මේ පිළිබඳව එහි සිටි ආරක්ෂක නිලධාරියකින් ඇහුවම කිව්වා අපි නීති විරෝධීව මාළු වැල්ලුවා කියලා. එංගලෝඩ යාකරේ හිටිය පසුව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ යාත්‍රාවක් පැමිණ දීවරින් හා අනතුරටපත් දීවර යාත්‍රාව ගොඩ බිමට රැගෙන ආවා.